විඥාන පිළිබඳ විග්‍රහ කරනකොට ආගන්තුක උපක්ලේශ නිසා කිල්ටි වෙච්ච මොහකට සම්බන්ධලා විඥාන පෞහිත් වලට විතරක් නෙමෙයි විඥාන කියන්නේ සංඛාර පුණ්‍ය වේද විඥාන පුණ්‍ය වේද සංඛාර අපුණ්‍ය වේද විඥාන අපුණ්‍ය වේද සංඛාර ආනින්ජාපි වේද විඥාන ආනින්ජාපි වේද එහෙනම් ආනින්ජාපි වෙට මේ ආනන්ජාපි විඥාන තියෙනවා පුණ්‍ය විඥාන තියෙනවා අපුණ්‍ය විඥාන තියෙනවා විඥාන කියන தත්යේ ඉක්ම යන්නේ අරිහතුන් වහන්සේට පබස්සයෙන් දම්බික වේ චිත්තං කියන දෙයට සුද්ධ වෙනවා එයිසා උන්වහන්සේට පහළ වෙන්නේ විඥාන නෙමෙයි චිත්ත චිත්තවල තියෙන ඥාන ප්‍රබස්සර චිත්තේ ඥාන සම්පවිස්සයි ඥානීය සමගය ඉදිලා තියෙනවා එතකොට ඒකයි දැන් කියන වෙනස. ස්වාමීනාන්දේ චිත්ත මනෝ මානසං කියන අවස්ථාවට එද්දී විඥාන උනේ. දැන් මානසං කියලා කියන්නේ යම් කිසි මැනීමකින් මැනීම සමග වැදුණා. සංුණා. මැනීම සමග එක්වීම කියන මානසං. ගැනීම තියෙන. ඒකෙන් හිත මනෝ. ඒ ගැනීමට යම් වර්ණ වලින් ගෝචර වෙච්ච යමක් තියෙනවා. මේ සතු පාට, මේ කහ පාට, මේ නිල් පාට කිය අර වර්ණයේ පේන දේ වෙන් කරන්න පුළුවන්. වෙන් වෙන වයින්ද පුළුවන්. ඒ නිල් පාටේ පේන්න තියෙන මේක හද රස පිහිල්ලා තියෙන්නේ. මේක වටසවුම් වෙ පිහිල්ලා තියෙන්නේ. මේක දිගටි මේ ආදි වශයෙන් ප්‍රමාණ මිමි නැද ගන්න. නිමකින් ගන්න පුළුවන් සතහනක් ආවා. මේ මිනිස්සේ මේ හරකේ මේ බල්ලේ අර හතර මහ භූතියකින් හටගෙන තියෙන සත්ව ශරීරයක් මැනලා බලා ගන්න පුළුවන්. දර්ශනීය මයින්ද පුළුවන්. ආකාරය මෙන්න මේ ආකාර මැන ගැනීමේ මට්ටමට කියනවා මනෝ. ඒක රහතන් වහන්සේට අරිහත් ඵල චිත්තයෙන් අරිහත් ඵල සමාපත්තියෙන් ඉන්නකොට චිත්ත. මර ගන්නකොට මනෝ වෙනවා. ඊට පස්සේ ඒ ඇයිට යහපතක් වෙන දයනුකම්පාවයි. ඒ අය යලි යලි අරමුණු කරනවා. ඒ අයට මෙත්වල මෙච්චිත් පතුරෝ මානසම මැනගත් එක සමග සම්බන්ධයක් ආවා ඒක. හැබැයි යාළු වෙන්නේ නේ. මැනගත් පුද්ගලයෙක් යාළුකම් හදාගත්තා නම් හදයන් දුන්නා. අනේ හදයන් විදහැරලා ඉවරයි හතන් අහන්නේ. අවුරු අතක විතර නෑ යාළු වෙන්නේ. සංගීතා දෝෂ සහිතයි. රහතන් බුදුරන් වහන්සේ රහතන් වහන්සේගේ ඒක කවුරුත් එක්කම මිත්‍රකමක් නෑ. පුදා වීලා මිත්‍රක් නෑ. පුදා පුදා බව දන්නවා. මැනලා තියෙනවා. මනෝ තියෙනවා. කෙලෙයි තිබුකම ඉටු කරනවා. ന്യാයන්ට කෙලෙයි තිබුකම ඉටු කරනවා. වානසන් තියෙනවා. හදයන්. හදයන් තියෙනවා ලෝකේ. ලෝකපද්දී දුක්දමා සුපාසවල හදයන් වල පටන් පටන් ගන්නවා. අනේ කෙලසෙනි කහර ගන්නේ උදේ. හඬනම් නම් විශේෂ බුද්ධිලිය හදාගත්ත පන්න වේදියා ගත්ත පන පොවාගත්තයි. හිතවත්කම පන පොවාගත්. ඉන් එින් එහායි නැට ඔය මත්තම් කියන. ඊට පස්සේ පන පොවනම වෙනගත්ත එක ඒකට ආයතනයක් කියන මනෝ මන ආයතනම්. ඒකත් අග්‍ර කරගත්තම මනීන්ද්‍රියක්. ඊට පස්සේ මොකද ඉන්නේ? ඒකේ මනගෙන හදාගන්න ඔක්කොම අදහස් සීත් ඔක්කොම කාට ගැනිච්ච දැනීම. දැනීම කාට ගැනිච්ච නිසා ජනේක විඥාන වල අතීතනාගත වර්තමාන ඔක්කොම එකතු කරලා පොදි ගහලා වැඩ කරන්න පටන් ගත්තා විඥාන ස්කන්ධයත් එක්ක සම්බන්ධ වෙයි. මේ විඥාන ස්කන්ධයත් එක්ක සම්බන්ධ වෙනකන් සසර ගමනේ ඉන්නේ. ඔක වැහැගෙන ගිහින් මාන සම්භාවය අපරිමාණං හිඳේට වහින්නවල ඒකෙන් මෙහා දෙන්නේ නැතිව. අප්‍රමාණ සත්‍යෙන් මෙච්චිත වලන්නේ කියලා ඔක තේරෙන්නේ නැහැ.
මානසං භාවය වරන්න කියලා කිව්වේ මානසං කියලා මත්තම. හිතවත් තන් තියාගන්නේ නැතුව පොදුවේ සියලු සත්වයින්ට මෙත් හිත පතුරවන්න. යාලුකමක් නිසා වෙනස් කරගන්න එහෙම යන්න එපා. මගේ කාට හරි ඵලයක් අනිකට නැහියන් කිව්වොත් එහෙම මානසං මත්තම මේකවල එහාට ගිය කෙනාගේ මෙත් වැඩිම කෙනා එක හරියන්නේ නැහැ. ඉතින් එහෙම ඔය උපෝසත් ක්‍රම විශ්ල කියලා තියෙනවා. එළුවන් කුකුලන් ගවයන් හැර අන්දියලු සත්වයෝ නිදුකිටා කියලා එළුව කුකුල කන අය ඔය විදිහ කියනවා. එහෙමත් කරක් ඉස්සර දෙවිලා තියෙනවා. බුද්ධහන් පරමහත්තන් නෙවි මේ කාලෝ තිවිච්චා. දෘෂ්ටිගත වෙනවා. ඉතින් අන්න ඒ වගේ එහෙම කරන්න බෑ. ඒ සත්වයාට ඒ සත්වයා දයනුකම්පාවෙන් ඒ සත්වයාට ගොඩෙන් යමක් කළ යුතුද ඒකල ඉතහරලා දෙන්න ධර්මානුකූලව. මේ වගේ වෛරක්කාරයා මේ වගේ යාළුවා කියලා වෙන් කරන්නේ නැතුව.